නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධව සියලුම කණ්ඩායම් අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඔවුන් සම්බන්ධව දැන් මාස 6ක් පමණ විමර්ශනය කරලා සියලු තොරතුරු එළි කරලා තියෙන්නේ. අපිට ඔය සම්බන්ධව ක්‍රියා කරන සතිය යන්නේ පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරගෙන ඒ අයට දෙන්න ඕන නිසි දඬුවම ලබා දෙන්නේ. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. දැන් තියෙන්නේ එක සම්බන්ධව ඔබතුමාලගේ ඔවුන් ඉල්ලීම් 17ක් තියෙනවනේ. ඒ ඉල්ලීම් ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරලා තියෙද? දැන් ඔබතුමා කොලේ බලාගෙන නැහැ. ඔබතුමාට කියලා ලියලා දීලා ඔපිකන ඉල්ලීම් ටික පෙන්වන්නකෝ මට. එහෙම ඉල්ලීමක් නැහැ. එහෙම ඉල්ලීමක් අපිට ඉදිරිපත් කරලා නැහැ. TNA නෙමෙයි, මුස්ලිම් පක්ෂ නෙමෙයි, සිංහල පක්ෂ නෙමෙයි, මොන පක්ෂ වලටවත් ඉල්ලීම් වලට අපි යට වෙන්නේ නැහැ. මොකද මේ රටේ තියෙන ලොකුම බලවේගය තමයි දෙමළ වුණත් සිංහල වුණත් මුස්ලිම් වුණත් සුළු පීඩිත පන්තියේ ජනතාවගේ බලවේගය. ඒ බලවේගය සජිත් ප්‍රේමදාස මහත්තයාට තියෙනකොට ඒක හරහා නියත ජයග්‍රහණය ලබනින්නකොට එක එක නායකයෝ පස්සේ දනගාගෙන අපි යන්නේ නැහැ. අනිත් එක අපි ගාව කන්න ඕන වුණාම කබර ගොයක් තල ගොයා කරගන්න න්‍යාය අපි ගාව නැහැ. ඒ නිසා සැබෑ දේශප්‍රේමී කඳවුරු ඉන්නේ මේ පැත්තේ. දේශප්‍රේමී සලුව පරවගත්තු හොරු තක්කඩියු ටික තමයි මේ පැත්තේ ඉන්නේ. ඒගොල්ලන්ට තමයි මේ බලය ලබා ගැනීම වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට එහෙම උවමනාවක් නැහැ. මම ඔබතුමාට උදාහරණයක් දෙන්නම්කෝ. දින 52 කුමන්ත්‍රණය කරලා අදට අවුරුද්දයි දවස් 2යි. සජිත් ප්‍රේමදාස මහත්තුමාට 50 වතාවකට වැඩිය පස්ස දොරින් ඇවිල්ලා ළගමෙතිකම ගන්න කිව්වා. අපි ගත්තද? එහෙම ගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තුමා ජනවරමින් තමයි මේ රටේ නායකයා වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකෙක් විදිහට, බලපෙරේතකම නැති කෑදරකම නැති නායකෙක් විදිහට ජනවරමින් තමයි එන්නේ. දැක්කනේ ඔබතුමන්ලා මේ කබර ගොයාව මේ තල ගොයා කරගෙන ගිහිල්ලා දින 52 හොර රහසේ දිරුන් දීලා අගමැතිකම් හොර අගමැති කෙනෙක් පත් කරගත්තු විදිය. ඒ හොරාගමති පත් කරලා පාර්ලිමේන්තුව බහුතරය පෙන්වන්න බැරුව කථානායකතුමාගේ පුටුව කඩපු විදිය, කථානායකතුමා ප්‍රමුඛ අනිත් කට්ටියට විවිධ දේවල් වලින් පහර දුන්න විදිය, වයස ගැනවත් හිතන්නේ නැතුව අර මේ අට පාස් නැති සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරලා ජ්‍යෙෂ්ඨයන්ගේ මූණු වලට මේ මිරිස්කුඩු ගහපු විදිය දැක්කනේ. මේකද ඕන? මේ වගේ කණ්ඩායමකට බලය ලබා දෙන්න ඕන. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදී නිවහල් ශිෂ්ට සම්පන්න සමාජයක් නිර්මාණය කරන්න ওই වගේ කණ්ඩායමකට පුළුවන්ද? අනිත් එක මේ අවුරුදු 76ක පුද්ගලයෙක් එක පරණ හොරු ටිකත් එක්කද ඔක කරන්නයි කියලා කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තමයි කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරගන්නේ. උතුරට ගිහිල්ලා එකක් කියනවා, දකුණ හිරට ගිහිල්ලා තව එකක් කියනවා, කොළඹට ඇවිල්ලා තව එකක් කියනවා, දකුණට ගිහිල්ලා තව එකක් කියනවා. අපේ ප්‍රතිපත්තිය හරි පැහැදිලි. අපිට කවුරුත් එක්ක හොර ගිවිසුන් නැහැ. අපිට කවුරුත් එක්ක හොර සම්බන්ධතාවයකුත් නැහැ. අපිට ඊටාම පැහැදිලිව තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙලට කැමැති, චෝදනා නැති, උසාවියෙන් වැරදි කරන්න නොවැච්ච ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. breaking.lk